වසවිස සයිබවකාශයේ YouTube රසවින්දනාධිපති ගමේ මගේ කලුතර තියෙන විසඳාගත යුතු ප්‍රබලම බරපතලම ප්‍රශ්නයක් මේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ ආර්ථිකය අපේ අම්මලට අපේ තාත්තලට මැරෙන්න ඉස්සෙල්ලා එකම එක හේනියක් තියෙන අපේ හඳුන්නේ පහුවේ ඉහෙර වෙලා ඒක අම්මලගේ වචනින් කිව්වොත් මගේ ඇස් දෙක පියවෙන්න ඉස්සෙල්ලා මගේ දරුවන්ගේ ජීවිත පිළිවෙලක් වෙන්න ඕන හැබැයි අපේ අම්මලා අපේ තාත්තලා මැරිලා සොහොනේ ගිනිගන්නේ දරුවෝ ගැන සැනසෙල්ලක නෙවෙයි මේක හේතුව ආර්ථික හේතුවක් මම ගමින් ගමට ගිහිල්ලා කිව්වා හේතුව තියෙන ඉස්කෝලේ ගේට්වේ නැතුලේ අපේ ළමයි අධ්‍යාපනය අවසන් කරනවා අපේ කොල්ලෝ කෙල්ලෝ අලුතින් මේ සමාජයට එනවා ඉස්කෝලේ ගේට්වේ නැත්තම් යුනිවර්සිටි එකේ ගේට්වෙන් මොනව කරලාද ජීවත් වෙන්නේ කියලා හිතන්නේ නැතුව මම ලෑස්ති එළියට දැන් ඇවිල්ලා ඉන්න කණ්ඩායමේ අනාගත ආර්ථික වගකීම බාර ගන්න ඒ වගේම මම කලුතර අම්මලා තාත්තලාට කිව්වා මේ ප්‍රශ්නේ පටන් ගන්න තැනට මම යනවා මම ජනාධිපතිතුමන්ගෙන් අවසර ගත්තා මම කලුතර හැම ඉස්කෝලේකම ඕ ලෙවල් ඒ ලෙවල් ළමයි මුණ ගැහෙන්න මේ අලුත් කොල්ල කෙල්ලෝ ටික හම්බෙන්න යනවා මම ගිහිල්ලා අහන්නේ අපේ හාමුදුරුවනේ ඉස්කෝලෙන් එළියට ආවට පස්සේ විශ්වවිද්‍යාලෙන් එළියට ආවට පස්සේ මොනව කරලාද ජීවත් වෙන්න හිතන්නේ මම කැමතියි ඔබේ ආර්ථික හීනය දැනගන්න සංජීව එදිරිමාන්න ලෑස්ති කලුතර කොල්ලන්ගේ කලුතර කෙල්ලන්ගේ ආර්ථික හීනේ අනාගත අනුග්‍රහකය වෙන්න මම ලෑස්ති ඒ අනාගත ආර්ථික හීනය වෙනුවෙන් ඔබට පහසුකම් සපයන්න ඒක තමයි මගේ දේශපාලනේ මම ඊටාම කෙටියෙන් ඔබට කියන්නේ කලුතර අලුත් කොල්ලන්ට කෙල්ලන්ට ජීවිතේ කාලේ නාස්ති කරන්න ඉඩ තියන්න බෑ කාලේ නාස්ති කරන්න ඉඩ තියන්න බෑ අම්මයි තාත්තයි වයසට ගිහිල්ලා ළඩ ඇඳට වැටෙන්න ඉස්සෙල්ලා මේ සියලු දෙනා වෙනුවෙන් ආර්ථිකයක් හදන්න ඕමනයි ඒ වෙනුවෙන් ඔබෙන් ඡන්දය අරන් පාර්ලිමේන්තුව යන මිනිහෙකුට සැපය හැකි සියලු පහසුකමක්ම මේ කලුතර තරුණේ පුනරුද යුගයේ හදන්න මම ලෑස්ති මම ඒ වගකීම ගන්නවා ඒ වගේම මම කලුතර කොල්ලන්ගේ කෙල්ලන්ගේ ඔළුවේ චින්තනයක් පැල කරන්න ලෑස්ති අධ්‍යාපනය අවසන් කරන්නේ යම් තැනකද එතෙන් සිට ආදායම් උත්පාදනය ආරම්භ විය යුතුයි ඉස්කෝලේ එක වසරේ පොඩි පැටවුන්ගෙන් ඇහුවාම ලොකුනහම මොකද කරන්න කියලා ඒ හැමෝටම ලස්සන උත්තරයක් තිබුණා ඒ උත්තරය 13 වසරේ දුවන ඒ උත්තරය 11 වසරේ අවසාන වාරදී යොන ඒ උත්තරය යුනිවර්සිටි එකේ අවසාන සෙමස්තරේ ලියන්න ඉස්සෙල්ලා වමනයි මම ලෑස්ති ඔබේ පපුවේ ඒ චින්තනය පැල කරන්න මං කතා විවර කරන්න ඉස්සෙල්ලා ඔබ දන්න කෙනෙක් ගැන නොදන්න කතාවක් කියලා මේ වේදිකාවෙන් බහිනවා අපේ හාමුදුරුවනේ මේ මුළු ලෝකෙම අදට අසීමිත ලෙස සාදරය කරන මිනිහෙක් චේ ගුවෙරා චේ ඉපදුනේ 1928 දී ආජන්ටිනාවේ චේපදි ලයිස්කෝල යනවා චේ ඉගෙනගෙන දොස්තර කෙනෙක් වෙනවා චේ ලෝකෙ වටේ ගිහිල්ලා පොත් ලියනවා මෝටර් සයිකලෙන් ලෝක සිටියම වටා ගිහිල්ලා පොතක් ලිව්වා මේ රටම කියවලා තියෙනවා මේ සාහිත්‍යය චේ කියන්නේ අදටත් මේ මුළු ලෝකෙම ආදරය කරන අසීමිත හැකියාවන් තිබුණු ගත් කතුවරයෙක් එක අතකින් චේ ජීවිතයක අතරමැදි මොහොතක බලනවා මේ ලෝකේ සම්මද්ද අරගලයකින් බේරෙන්න උත්සාහ කරන තැනකට ගිහිල්ලා මම ලැස්සි ඒ විමුක්ති ව්‍යාපාරයට උදව් කරන්න චේ දැක්කා තමන්ගේ වයසේ මිනිස්සේ කියුබාවේ ජාතික නිදහස් අරගලයේ මෙහෙවනවා ඒ තමයි ෆිදෙල් කාස්ට්‍රෝ චේ යනව ආජන්ටිනාව අතහැරලා කියුබාවට කියුබාවට ගිහිල්ලා චේ කාස්ට්‍රෝ එක්කතු වෙලා ඓතිහාසික කියුබන් නිදහස් අරගලේ මරාගෙන මැරෙන සටන් කරුවෙක් විදියට සටන් භූමිය ඉස්සරහම වෙඩි තියාගෙන ඉස්සරහට යනවා සටන දිනනවා සටන දිනුවට පස්සේ කස්සෝ චේට කියනවා චේ ඔබ දැන් කියුබාවේ නායකයා වයන් කියලා
චේ කියනවා ක්‍රස්තෝට මම ආවේ කියුබාව බේරගන්න නෙවෙයි මම ආවේ මෙවැනි සන්නද්ධ විමුක්ති අරගල වලින් මේ මුළු ලෝකෙම බේරගන්න ඒ නිසා මම යනවා මේ වගේ සරණක් තියෙන වෙන තැනක් හොයාගෙන චේ එතනින් යනවා චේ එළියට එනකොට දකින්නවා ඒහා සමාන අරගලයක් ඉතිරි කොනේ බොලීවියාවේ ආරම්භ වෙලා චේ යනවා බොලීවියාවට බොලීවියන් නිදහස් අරගලේ සන්නද්ධ අරගලේ මරාගෙන මැරෙන සටන් කරුවෙක් විදියට චේ යනවා ඉස්සරහම මේ යුද පිටියේ ඒ සටන මැද්දේ චේගේ පපුවේ වම් පැත්තට වෙඩි වැදිලා චේ මැරෙනවා මට කියන්න ඕනේ මෙච්චරයි චේ මැරෙනකොට චේගේ රමයේ මුළු ලෝකෙම දන්න පොත් ලියපු මිනිහෙක් චේගේ ර දරුව පස් දෙනෙක්ගේ තාත්තා කෙනෙක් දිනපු සන්නද්ධ ව්‍යාපාරයක මරාගෙන මැරෙන අරගල කරුවෙක් තවත් සන්නද්ධ ව්‍යාපාරයක අතරමැද්දේ මැරිච්ච මිනිහෙක් ලෝකෙම රස විඳින පොත් ලියපු ගත් කතුවරයෙක් චේ මැරුණේ 1967 දී චේ මැරෙනකොට වයස අවුරුදු 39යි අපි හඳුරන්නේ මට කියන්න උමනා වුණේ ලංකාවේ කොල්ල කෙල්ල අවුරුදු 39 දී සිළුමින පත්තරෙත් එක්ක ආණ්ඩුවේ ජොබ් කට්ටකට ඇප්ලිකේෂන් එකක් තියෙනවද කියලා බලන ලෝකෙක සන්නද්ධ අරගල දිනලා පොත් ලියලා දරුවෝ පස් දෙනෙකුට තාත්තා වෙලා ඉගෙනගෙන දොස්තර කෙනෙක් වෙලා මේ මුළු ලෝකේ වැඩිපුරම චිත්‍රපට හැදුවා නම් තනි මිනිහෙකුට ඒ චේ වෙනුවෙන් මේ ලෝකේ වැඩිපුරම පොත් ලිව්වා නම් තනි මිනිහෙක් වෙනුවෙන් ඒ චේ ගුවේ රා වෙනුවෙන් මේ ඓතිහාසික ජීවිතය අපි හිතුව අවුරුදු 150ක් විතර චේ ඉඳලා ඇති කියලා චේ ජීවත් වුණේ අවුරුදු 39යි කලුතර කොල්ලන්ට කෙල්ලන්ට මම කියන්නේ මම ආදරෙන් කියන්නේ මම ඔබට හිතවත්කමින් කියන්නේ මේ ජීවිතේ නාස්ති කරන්න දෙන්න බෑ මම ලෑස්ති ඔබේ ජීවිතේ හැම තත්පරයකටම වටිනාකමක් දෙන්න කලුතර අම්මලා තාත්තලාට මම කියනවා ඔබේ දරුවගේ ඔබගේ දුවගේ ඔබේ පුතාගේ ආර්ථික ජීවිතයේ පිළිබඳව ඔබේ පපුවේ හිරවෙච්ච බර බිම තියන්න සංජීව එදිරිමාන්න ලෑස්ති කලුතර කොල්ලන්ගේ කලුතර කෙල්ලන්ගේ අනාගතය බාර ගන්න කියලා මම නියන වෙනවා තමන්නාස්සෙලා සියලු දෙනාටම ස්තුතියි ඔබටත් මෙවැනි අලුත්ම වීඩියෝ දැක ගන්න අවශ්‍ය නම් වසවිස අපගේ YouTube නාලිකාව subscribe කරන්න වසවිස සයිබර් අවකාශයේ YouTube රසවින්දනාධිපති